අයිබෝන් හැමදෙන අරම වෙනදා වගේම ලක්නේ ටීවී ආයතනය අදත් ඔයගලන්ට සුවිශේෂී වූ කාරණයක් පෙන්වන්න තමයි අපි මේ සූදානම් වන්නේ. ඒ තමයි ලෝතර බුදුජානන් වහන්සේට බෞද්ධයන් විදියට අපි තුන් පිරිකර, දොළොස් පිරිකර, අට පිරිකර සහ සෙස් පිරිකර පූජා කරනවා. එහි ලැබෙන ආනිසංස ඇත්තරම අපේ ජීවිතය සාර්ථක කරගන්න බුදුජානන් වහන්සේගේ ධර්මය අනුව එය හේතුඵලදායි වෙනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මේ පිරිකර සකස් කර පිළිගැන්වීම ඊටත් වඩා ආනිසංස දෙන ජීවිතයට ගොඩාක් වැදගත් වෙන මහඟු පින්කමක් ලෙස. ඉතින් අපි අද අඳුනලා දෙන්න හදන්නේ මේ අපි විසින් පූජා කරන පූජා භාණ්ඩ ඉතාමත්ම අලංකාර විදියට බොහොම ඉවසීමෙන් තමන්ගේ හැකියාව ඔප්නංවල ඒක ලස්සන කරලා බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට පූජා කරන්න සකස් කරන දියණියක් පිළිබඳව. ඇය පාන්දුර ප්‍රදේශයේ පාන්දුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු සෞම්‍ය දුලාංචි දියණිය තමයි අද මාත් එක්ක එකතු වෙන්නේ ඉදිරි කතාබහ සඳහා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඉතින් කොහොමද පුතේ ඔයාගේ මේ වැඩ කටයුතු ආරම්භ කළේ? අවදයි නන්ද කොහොමද අඩිතාලම ලැබුණේ? මම හිතන විදිහට අම්මගෙන් තමයි මුලින්ම මට අඩිතාලම ලැබුණේ. පොඩි කාලේ ඉඳන්ම මම මේ දේවල් මේ වගේ ක්‍රියේටිව් දේවල් කරනවා ගොඩක්. මේ පූජා භාණ්ඩ සකස් කරන්න ගත්තේ නම් මේ මට මුලින්ම ආස හිතුණා මේ වගේ දේවල් කරන්න. මුලින්ම මම පූජා කරේ මේ අපේ සියගේ දාන ගයක් තිබ්බා. ඒකට මම හදලා මේ වගේ වටාපට පූජා කරා මේ වගේ ඩිසයින් කරලා. ඊට පස්සේ මට හිතුණා මේ වගේ මෙහෙම මේ පොඩි බිස්නස් එකක් පටන් ගන්න හරි කියලා. මේ වගේ මෙහෙම මේ විසිතුරු ලෙස පූජා භාණ්ඩ සකස් කරනවා. ඇත්තරම මේක මේ පූජා භාණ්ඩ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සකස් කර පූජා කිරීම ඉතාමත්ම ආනිසංසදායක දෙයක්. ඉතින් ඒකට ඔයත් දායකත්වය ලබා දෙනවා. මේක මිලදී ගන්න කෙනෙක් හරි ඔයා විසින් හෝ දෙමව්පියන් පූජා කළත් මෙහි ආනිසංස ඉතාමත්ම වැඩි. ඉතින් මොකද හේතුව අපි සද්භාවයෙන් පූජා කරන දෙයක් ඉතාමත්ම ලස්සනට තියෙනකොට අපි කැමතිනේ දෙන ඇඳුමක් හරි ලස්සනට තියෙන ඇඳුමක් දෙන්න. ඉතින් මේ සද්භාවයෙන් සකස් කරන ලද මේ පිරිකර ඇත්තරම මේක කොහොමද හදන්නේ? මේක ඇත්තටම මනා ඉවසීමක් තිබිය යුතුයි. ඉතින් එතකොට අපිට කරලා පෙන්නන්න පුළුවන්ද මේකෙන් එකක්? පුළුවන්. අපි දැන් දැක්කා ඇත්තටම මේ දියණියගේ දක්ෂතාවය පිළිබඳව. ඉතින් ඇයට මීට වඩා ඇත්තටම මේ පිරිකර මේ ඉස්සරහ තියෙනවා වටාපතක් තියෙනවා මිරිවැඩි සංගලක් තියෙනවා. ඉතින් මේ ලස්සන චෛත්‍යයක් වර්ණවත් කරලා තියෙනවා. මේවට යොදාගන්නේ සීක්වෙන්ස් බීට්ස් වර්ග පබලු වර්ග එක එක විවිධ පබලු වර්ග යොදාගෙන මේ නිර්මාණය කරනවා. දැනට කොහොමද වෙළඳපොළ තත්ත්වය? අඩු වැඩි වෙනවා ඉතින් එක එක කාලෙට. ඔයාට තියෙන ඔයාගේ භාණ්ඩවල තියෙන ඉල්ලුම කොහොමද? ඇත්තටම තාම මුලින්ම තාම මේ ආරම්භයේ ඉඳලා මේ සාමාන්‍ය ඉල්ලීමක් තියෙනවා. මේ තව ඉස්සරහට ඉතින් වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. මම අර මුලින් කිව්වා වගේ මේක විලාසිතාවක් නෙවෙයි. මේ ඇවිල්ලා ඇත්තටම ලෝතර බුදුජානන් වහන්සේට පූජා කරන අටපිරිකර ගොන්නක්.
ඉතින් මේ පිරිකර පිරිකර වලට අපි විලාසිතා දානවා කියන එක අපි කිසිසේත් බෞද්ධයෝසේ පිළිගන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන්කමක් තියනවද බෞද්ධ ආගමට විතරක් නෙමෙයි ඕනෑම ආගමක දෙයකට මේ වගේ ඩිසයින් ඉල්ලුවොත් දෙන්න පුළුවන්කමක් තියනවද? ඔව් ඇත්තටම පුළුවන්. මේ සාමාන්‍ය මේ වගේ එහෙම මේ වෙන ආගම් වලට තියෙනවා කියලා මම හිතනවා. මම දැන් දැකලා නැහැ. හැබැයි කරලා නැහැ. නැහැ කරලා නැහැ. මේ ඩිසයින් කරලා දෙන්න පුළුවන්. ඔව් මම හිතනවා ඔයාගේ මේ ඉදිරි වැඩසටහනට ඉතාමත්ම වැදගත් වෙන්නේ බෞද්ධ කටයුතු වලට පමණක් නෙවෙයි. අපිට ඕනෑම ආගමක් අපි ගරු කරන ජාතියක්. ඉතින් ඒ නිසා ඒ හැම ආගමකටම මේක ව්‍යාප්ත කරනවා නම් ගොඩක් හොඳයි. හරි. එතකොට ඊගා අනිත් ප්‍රශ්න තමයි ඔයාට මේ වෙළඳපොළ ඇත්තරම මේක වෙළඳපොළක් හඹා යන ඉලක්ක කරත ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. අනිත් අයත් එක්ක තරඟ කරන්න පුළුවන්ද? ඔයා වෙන ඒගොල්ලොන්ගේ මේ කරපු ඩිසයින් බලනවද? කොහොමද තත්ත්වය? ඔව් ඇත්තටම මම මේව හදන්න පටන් ගත්තේ මුලින්ම මේ Facebook එකෙන්, YouTube එකෙන් මේ වගේ ඩිසයින්ස් බලලා ඒ වගේ ඩිසයින්ස් ඒ වල මේ අයිඩියා එකක් අරගෙන මේ ඉතින් අනිත් අයගේ ඩිසයින්ස් බලලා ඒ වගේ කරනවා. අලුත් ඩිසයින් නිර්මාණය කරනවා. නිර්මාණය කරනවා. ඒකම සාමාන්‍යයෙන් කරන්නේ කරේ නැහැ මම මෙච්චර කාලෙට ඒක කරලා නැහැ. මේ ඒගොල්ලෝගේ ඩිසයින්ස් බලලා කොපි කරන්න එපා. ඒව බලලා මේ මගේ විදිහට මම හදන්න පුළුවන් විදිහට මම කරනවා. ඔව්. ඇත්තරම මේ අර අපි සමාජ මාධ්‍ය ජාලයට නිතරම බයින්නවා. නමුත් සමාජ මාධ්‍ය ජාල හරහා මේ තියෙන්නේ ප්‍රයෝජනයක් ගත්ත එක අවස්ථාවක්. ඉතින් ඇත්තම කියනවනම් හැම දරුවෙකුටම හැම කෙනෙකුටම අවස්ථාව තියෙනවා මේ රටේ ඕනම දෙයක් කරන්න. ඉතින් ඇත්තම මේ අවුරුදු 20කටත් අඩු දියණියක් මාත් එක්ක ඉන්නේ මේ කතාබහේ එක් වෙලා. ඉතින් ඇයට පුළුවන්කම තිබ්බා අන්තර්ජාලය පහසුකම් යොදාගෙන යම් කිසි දෙයක් කරන්න. ඉතින් ඇත්තම අපි ගොඩාක් වෙලා කතා කරනට වඩා හරිම දේ කතා කරන්න ඇත්තම කියන්නකෝ. ඔයා කැමති මේකෙන් මොන වගේ ව්‍යාපාරයක් මොන වගේ අනාගතයක් බලාපොරොත්තු වෙනද? අනාගතයක් කිව්වොත් මේ දැන් මේක ඉදිරියට වැඩි දියුණු කරපු ව්‍යාපාරයක් විදිහට කරන්නද? ඔව්. අනිවාර්යෙන් මේ තව තවත් ඉස්සරහට මම පින්කමක් කිව්වොත් කරලා දෙනවද නිකන්? අනිවාර්යෙන් කරලා දෙනවා. මම ගොඩක් මෙහෙම මේ නිකනුත් හදලා දීලා තියෙනවා පන්සල් වලට. මේ දැන් තව ඉස්සරහටත් ඕඩර් එකක් ඇවිල්ලා තිබ්බ මේ පන්සලෙන් මුතු කුඩයක් හදලා දෙන්න කියලා. ඉතින් එහෙමත් කරනවා අනිවාර්යෙන් එහෙමත් කරලා දෙනවා. මේ මිල දී ගන්නවා නම් එහෙමත් එහෙමත් කරලා. ඉතින් අපි ඔබට උදව්වක් විදිහට ඔබගේ ජංගම දුරකථනය හෝ ස්ථාවර දුරකථනයක් අපි මේකේ සඳහන් කරනවා. ඉතින් ඔබට පුළුවන් ඕනෑම වෙලාවකදී සෞම්‍ය දුලාංචි දියණියව අමතන්න අමතලා පේජ් එකක් තියෙනවා Facebook. ඒක කොහොමද යන්නේ? හිරු මුතුකුඩ සහ පූජා භාණ්ඩ නමෙන් තමයි යන්නේ. හිරු මුතුකුඩ සහ පූජා භාණ්ඩ කියන පේජ් එකේ ඔයාලට ලොග් වුණොත් ඔයගලන්ට පුළුවන්කම තියෙනවා මේ දුලාංචිගේ භාණ්ඩ මිල දී ගැනීමට. පිරිකර තමන් විසින් හදලා සකස් කරන ලද පිරිකර ලබා ගැනීමට සහ ඒ පිළිබඳව ෆලෝ අප් එකක් දෙන්න බලන්න. ඊට පස්සේ අපි අපේ තිරේ ඔයගලන්ට දිස් වෙනවා මගේ ඇත්තරම දුරකථන අංකය. ඉතින් ඔයගලන්ට පුළුවන් ඇනුමක් තියෙනවනම් යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවනම් ඇයට කතා කරලා දැනුවත් වෙන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ අප සමග එක්ුණාට. ඔබට ඉදිරි අනාගතයේ ජය වේවා. මේක මහඟූ පින්කම. මේ පින්කම තුලින් ඔයාගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට මේ අවස්ථාව ලබා දුන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පින් අනුමෝදන් කරනවා. ඉතින් ඔයාගේ අනාගතයේ සාර්ථක වේවා. ස්තුතියි. ස්තුතියි.